සුබම සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. ඉතින් ඔන්න අද දවසේ අපි Youth Hearts නූතන තාරුණ්‍යයේ සොඳුරු නිමේෂය සමගින් ඔබ හමුවට පැමිණියා. අද දවසේ අපි ආරම්භ කරන්නට යනවා පසුගිය සතිය අපි එළඹුණා Politics vs තරුණයා. ඔබ බොහෝ දෙනෙක් මේ කාලේ බලා සිටිනව කාරණයක්. ඔබ බොහෝ දෙනෙක් මේ කාරණය සමග ගනුදෙනු කරනවා. ඉතින් අද දවසේ තරුණ ඔබ සමග මේ අපේ කතාබහට එකතු වෙන්න ඔබ හැම කෙනෙක්ම ආදරය කරන ඔබ හැම කෙනෙක්ම දන්න විශේෂ දේව ගැතිවරයෙක් සම්බන්ධ වෙලා සිටිනවා. ඔහු ගැන හැඳින්වීමක් කරනවා නම් බටුවත්ත Assemblies of God දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමන් දේව ගැති දීපාල් ද සිල්වා. ඔහු අපි පිළිගන්නවා ජේස්පීටයි දේව ගැතිතුමනි. ජේස්පීටයි බුද්ධික. අද දවසේ වැඩසරහනට තරුණ ඔබට මෙවැනි ආකාරයෙන් අපි පිවිසෙන්නම් මේ ඔබ දන්නා වූ කාරණය ගැන අපේ යූත්ලට යහළුවෝ ඉන්නවා. අපි හැම කෙනෙක්ට කණ්ඩායමක් ඉන්නවා. ඉතින් දේවගැතුමනි සමහර අය කියන්න පුළුවන් මේ මගේ කණ්ඩායම මොන හරි වැරද්ද තිබුණා. තව කෙනෙක් කියන්න පුළුවන් නෑ මේ මගේ කණ්ඩායම. එහෙම පුළුවන් ද ඇත්තටම එක කණ්ඩායමකට මොන ආකාරයෙන් අඩුපාඩු හරි වැරදි එහෙම තිබුණත් පක්ෂග්‍රාහී වෙන්න තරුණ එක් වශයෙන් කිතුණු තරුණෙක් වශයෙන් විශේෂයෙන් ඕබුද්ධික අපි එක එකනාගේ කැමැත්තට අනුව අපිට එක එක කණ්ඩායමකට පක්ෂපාති වෙන්න පුළුවන් ඕනම මිත්‍ර කණ්ඩායමක් එක එක කරන්න පුළුවන් ඔව් අපි යහළුවෝ කණ්ඩායමක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඕනෑම කණ්ඩායමක් එක්ක අපිට ඕනෑම කණ්ඩායමක් වෙන්න පුළුවන් දැන් මම මෙහෙම කාරණයක් ඇහුවොත් තරුණ ඔබයි එහෙමනම් මගේ පොඩි කාලේ හිටිය කට්ටිය නෙමෙයි දැන් ඉන්නේ සමහර විට මගේ සාමාන්‍ය පෙළ කණ්ඩායම එහෙම නැත්නම් මගේ උසස් පෙළ කණ්ඩායම මගේ සරසවි කණ්ඩායම එහෙම නැත්නම් මගේ රැකියාවේ කණ්ඩායම වෙනස් වෙලා තියෙනවා ඒ කලින් හිටිය කණ්ඩායම නෙවෙයි දැන් මේ වගේ කාලෙන් කාලයට ඔවුන් දරන අදහස් මතවාද ඒ දේවල් එක්ක මේ කණ්ඩායම් හෝ එහෙම නැත්නම් මේ පක්ෂපාතීත්වය යම් කණ්ඩායමකට තියෙන වෙනස් වෙන්න පුළුවන් දේ යන ඔව් අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න පුළුවන් කාලෙන් කාලෙට බුද්ධික තාලෙන් තාලෙට එක එක තැන් වලට අපි ගියහම එක එක අය අපිට මුණ ගැහෙනකොට අපේ අදහස් සිතුවිලි වෙනස් වෙනකොට අනිවාර්යයෙන්ම මෙහෙම වෙන්න පුළුවන් ඉතින් අපි ආරම්භ කරනවා රසවත් කතාබහක් රැඳී සිටින් අප සමගම අපි මේ ගීතයට සවන් දීලා මේ කාලේ ඔබ විශේෂයෙන් අවධානය යොමු කරන්නා වූ ප්‍රශ්නයක් ගැන අපි කතා කරන්නට යනවා
नैति देवीदूंट महिमे दैति मे गीते कारण कोटगेन इन अभी अद दवसे कथाबहट एलबेन मे आकार मे प्रश्न मेतेला बलासीटिया मेक मम यमुकरा एम मम मे प्रश्न उत्तर देने वाट कमती ओब एक बलागण सिटी नैति दिन देवगैत्मणि मेघ अः प्रधान वशे नवसे अभी कथाकर कमती तरुण अंट उत्तर दिन पुलवा बहु दिन मे काले तीयनाऊ वातावरण तेक्कहन पुलवान् अभी देशपालने गण कथा करण अभी देशपालन पक्ष खंडा गण कथा करण यथोट मे वगे बैबले तो अभीट दखिन्न तीयन वद देशपालन पक्ष देशपालन खंडा मे देवल अभीट बैबले तो दखिन्न पुलवान् तरुणे कहो तपि कुहोमदे एकट पिलितुराक् सपयन्न पुलवान् हंद मातृकावाक् मे कथाकरण तोरागन तीयन्ने දැන් බයිබලයේ සමහරක් වෙලාවට කියවන අපි බයිබලයේ පරිහරණය කරන අපිට අහුවෙච්ච නැති එහෙම නැත්නම් අපි ගොඩක් පන්නලා ගත්තේ නැති බොහෝ දේවල් අරගෙන ලෝකේ මිනිස්සු ගොඩක් දේවල් කරනවා අපි ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් බයිබලයේ තුල මේ පක්ෂපාතීත්වය එහෙම නැත්නම් දේශපාලනය කියන එක ගැන මොනවද තියෙන්නේ කියලා බයිබලේ පටන් ගන්නකොටම අපිට පේනවා දෙවියන් වහන්සේ මිනිසයාට දෙනවා යම්කිසි පාලනය කිරීමට අවසරයක්. තව විදිහකට කියලා කියනෝ නම් ඒක ආණ්ඩු කිරීමේ අවසරයක්. අපි මේ එතනින් පටන් ගත්තට පස්සේ අපි ආවොත් එහෙම නික්ම යාම කතාවට ප්‍රබල දේශපාලන චරිතයකට අභියෝග කරන්න දෙවියන් වහන්සේ මෝසෙස් කියන ප්‍රබල චරිතය මතුවෙන්න සලස්වනවා. මෝසෙස් ගෙන් පස්සේ අපි ඉස්සරහට යනකොට විවිධ කාල පරිච්ඡේදයන් වල බයිබලයේ මේ දේශපාලනික පක්ෂ කතාව ඉස්මතු වෙලා අපිට හොඳටම පේනවා බුද්ධික. අපි විනිශ්චයකාරයන්ගේ යුගයකට ආවොත් එහෙම අන්න නියමටම මේක ඉස්මතු වෙලා අපේ වචනෙන් කියනවා නම් ඉලිප්පිලා උඩට ඇවිල්ලා එක එකනා නැගිටලා Tamanට කරන්න පුළුවන් දේ තමන්ගේ රටේ අභිමානය වෙනුවෙන් තමන්ගේ රටේ අනන්‍යතාවය වෙනුවෙන් තමන් යම් දෙයක් කරලා ඔහු කාලය අවසන් කරලා ගියා. ඊට පස්සේ අපි ඊශ්‍රායෙල් සෙනග මේ දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා දේශපාලනය මතයේ ඔස්සේ අපිට රජ කෙනෙක් දෙන්න කියලා. ඒකේ ප්‍රතිපලයක් හැටර තමයි අපි බයිබලේ දකින්නේ සාවුල් කියන රජතුමා ඊශ්‍රායෙලයට නායකත්වය දෙන්න එනවා. इन पासे दावित कियन चारित्य इन पासे सालमोन कियन चारित्य मेवा कियन बालानो कोट बाइबले आपी समार थेन कियन उबट कियन वना असागन सिरिन उबट कियन वना आपी पालेवनी सामेल दासेवनी पारिचेदे किये वो पालेवनी लेकाम दोलोसेनी पारिचेदे दहा आटवेनी बाइबल पादे किये वो आपीट मेवा के गोडाक थेंगल मे देशपालने कियन एक मे पक्षाग्राहिकम මම ඔබට කැමති මම ඔබත් එක්ක ගමනක් යන්න කැමති ඔබගේ නායකත්වයට කැමති ඔබේ නායකත්වය අපිට ඕන අපි විපතටපත් වෙලා ඉන්නේ අපිට ණය තුරුස් තියෙනවා අපේ හිත් වල වෙලා අපේ හිත් රිදිලා ඉන්නේ අපි කැමති ඔබ වගේ කෙනෙක් අපේ නායක වෙනවා නම් අපිට මග පෙන්වීමක් දෙනවා නම් අපි ඔබත් එක්ක ගමනක් යන්න කැමති මෙන්න මේ වගේ ගොඩක් කතා අපිට බයිබලයේ තුලින්
ඉතාමත්ම පැහැදිලිව දකින්න පුළුවන් බුද්ධි. ඊන් පස්සේ අපි අලුත් ගිවිසුමට ආවට පස්සේ කයාපස්, හෙරොත්, පිලාත් ගෞරවේ දේශපාලනේ උසස්ම තනතුරු. එතනින් යාට ගියාම තව ගොඩක් නම්ගම් අපිට මතක් කරන්න පුළුවන්. ඉතින් ඔබ අහපු ප්‍රශ්නෙට අපි උත්තරයක් සාකච්ඡා කරනවා නම් බයිබලයේ තුල මේක ගැන බොහෝ දේවල් කතා කරලා තියෙනවා. බයිබලය උනන්දු කරනවා තව පැත්තකින් යහපත් විදිහකට කොහොමද මේක පවත්වාගෙන යන්නේ කියන එක. ඉතින් අද දවසේ ඔබට බෙහෙවින් මග පෙන්වීමක් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔබයි සමහර විට තරුණයෙක් තරුණියක් විදිහට බයිබලයේ පාඩම් ඔය කතා ඔය කතන්දර ඔක්කොම තියෙනවා තමයි. හැබැයි මම කොහොමද මම විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්ති මම විශ්වාස කරන දේශපාලන පක්ෂය මේ හැම දෙයක් ඔස්සේ කිතුණු තරුණයෙක් තරුණියක් හැටියට මම යම්කිසි දේශපාලන පක්ෂයක් තෝරගන්නවා නම් මම යම්කිසි එකගතාවයක් යම් පක්ෂයකට දරනවා නම් මොනාද මට ශුද්ධ ලියවිල්ලේ තරුණයෙක් තරුණියක් හැටියට මට දකින්න පුළුවන් මම අනුගමනය කළ යුතු විශේෂය අපේ හැඟීම් වලට එහා ගිය දෙයක් අපි දේවදරුවන් හැටියට අපි මොන ප්‍රතිපත්තිද අපි තෝරගන්න ඕනේ මොන ප්‍රමිතියින්ද මොන විදිහෙන්ද ශුද්ධ ලියවිල්ල තුල අපි මේ දේ අපේ ජීවිතවලට අදාළ කරගන්නේ ඔව් බුද්ධික දැන් අපි ඔයාවත් මමවත් අපි කිසිම කෙනෙක් එකපාරටම මේ දේශපාලනික පක්ෂය තෝරගත්තේ නැහැ ඇත්තටම කියනවා නම් අපිට ලැබිච්ච ආభాෂයත් එක්ක අපි හැදුණු වැඩුණු පරිසරයන් එක්ක තව විදිහකින් කියනවා නම් අපේ දෙමව්පියන් කරපු දේශපාලනයත් එක්ක අපිට යම්කිසි පසුබිමක් හැදිලා තියෙනවා. දැන් අපි මේ වැඩිපුරම කතා කරන්නේ තරුණ අයටනේ. අපි මේ තරුණ પરම්පරාවට යම්කිසි දෙයක් කතා කරනකොට අපේ තරුණ කියන වයස ගැන කතා කරනකොටම අපිට යම්කිසි ඉඩ ප්‍රස්තාවක් ලැබෙනවා දේශපාලනික පක්ෂයක් තෝරගන්න. දැන් මම මෙතනදී ඉතා වැදගත් දෙයක් ඌමනාවෙන් කියන්න කැමතියි. ඒක තමයි අපිට මේ තෝරා ගැනීමේ නිදහස සහ අයිතිය ලැබිලා තියෙන තැනදී ඒ තෝරා ගැනීම අපි කොහොමද හරියට කරන්නේ ඔබ මගෙන් ඇහුවේ කිතුණුවේ කොහොමද මේ බයිබලයේ ප්‍රතිපාතිත් එක මේක තෝරගන්නේ කියන එක ගැන ඒක අපි ඒ විදිහට තෝරගත්තොත් අපිට මේ දේශපාලනික පරිසරයේ ඇතුලේ මේ අපේ පක්ෂපාතීත්වය ඇතුලේ ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන් කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඒක කොහොමද වෙන්නේ? ඒක මෙන්න මේ විදිහට තමයි වෙන්න යන්නේ. අපි ඉස්සල්ලාම බලන්න ඕන මේ කෙනාට මේ දේ කරන්න පුළුවන්ද කියලා. උදාහරණයකට පාන් කපන පිහියෙන් බුද්ධික කවදාකවත් පොල් ගෙඩියක් බිඳින්න අමාරුයි. දැන් පොල් බිඳින පිහියකින් පාන් කපන්නත් අමාරුයි. ඔය දෙක පටලව ගත්තොත් අර බලාපොරොත්තු වෙන වැඩේ හරියට කරගන්න බැරිව යන්න පුළුවන්. ඒ නිසා දැන් මේ වෙලාවේදී මම කිව්වොත් එහෙම මම මේ ඊළඟ එන විසරායන මැතිවරණ ඡන්දෙ ඉල්ලන්න යනවා කියලා නිකන් කතන්දර ටිකක් කියලා එහෙම කර බුද්ධික මට ලොකු උදව්වක් කරන්න. කවදාකවත් ඔයා මට නම් ඡන්දෙ දෙන්න යන්න එපා. මොකද ඕක මට කරන්න බෑ. දැන් මම කියන්න යන්නේ තොන්න ඕකම තමයි. ඔබ මගෙන් ඇහුවේ කොහොමද බයිබලයේ ප්‍රතිපත්ති එක්ක අපි මේක තෝරගන්නේ කියලා. බයිබලයේ හිතෝපදේශ පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදේ කියනවා ධර්මිෂ්ඨකම ජාතියක් උසස් කරනවා කියලා. අපිට ඕන කරන්නේ අපේ පක්ෂය දිනවනවා කියන එක නෙමෙයි බුද්ධික. අපිට ඕන කරන්නේ ධර්මිෂ්ඨ පාලනයක් තුලින් කොහොමද අපි පය ගහලා ඉන්න දේශය උසස් වෙන්නේ කියන එක ගැන. අපේ නම උසස් වෙනවා කියන එක ගැන නෙමෙයි. අපේ නගරය උසස් වෙන්නේ කොහොමද කියන එක ගැන. දැන් එවැනි පාලනයක් කරන්න පුළුවන් මිනිසුන්ව අපි තෝරගන්න ඕනේ. දැන් තරුණ අයට ගොඩක් හිතන්න පුළුවන්කම තිබෙන නිසා මම නම් පෞද්ගලිකව සෑම කෙනෙක්ම උනන්දු කරන්නේ හොඳට කල්පනා කරන්න මේ පුද්ගලයාට ධර්මිෂ්ඨකමේ පාලනයක් කරන්න පුළුවන්ද කියන එක ගැන. ඒ වගේම ඒ වගේ පරිසරයක් ඔහුවට තියෙනවද කියන එක ගැන. එහෙම පරිසරයක් නැති කෙනෙකුට එවැනි පාලනයක් කරන්න ටිකක් අපහසුයි. ලෝකේ ශ්‍රේෂ්ඨ නායකයෙක් කියපු කතාවක් තිබෙනවා. මට හරියට මේ කෙනා මතක නැහැ. නමුත් මට මේ කතාව මතකයි. රටක් ගොඩනගන්න ඒ රටේ ප්‍රමාණය වැදගත් වෙන්නේ නැහැ. නමුත් රටේ නායකයන්ගේ විනය තුලින්
ධර්මිෂ්ඨකම තුලින් සෙනගගේ කැපවීමෙන් සහ මහන්සියේ රටක් ඉතිහාසයේ සුවිශේෂී කාල පරිච්ඡේදයකට පෙරලන්න පුළුවන් අනාගතයේ සුවිශේෂී කාල පරිච්ඡේදයකට ඔසවන්න පුළුවන් ඒ නිසා බයිබලයේ ප්‍රතිපත්තීන් එක්ක අපි නායකත්වයක් නැත්නම් දේශපාලනික කණ්ඩායමක් පක්ෂපාතීත්වය කණ්ඩායමක් ගොඩනගාගෙන අපි යම් දෙයක් කරන්න හදනවනම් ඔය බයිබලයේ ධර්මිෂ්ඨකමේ ප්‍රතිපත්තිය ගැන කල්පනා කරන්න ඕනි කියලා මම හිතනවා ඊළඟට අපි කොහොමද පුද්ගලයව තෝරගන්නේ දැන් ඔබ මුලින්ම මගෙන් ප්‍රශ්නයක් අහුව අපිට කාලෙන් කාලෙට මේක වෙනස් කරන්න පුළුවන්ද කියලා ඔය ප්‍රශ්නේ දිගට ටිකක් ඇදගෙන ගියොත් එහෙම ඕකට ගොඩාක් දේවල් අපිට කියන්න පුළුවන් අනිවාර්යෙන්ම ඒක වෙනස් වෙන්න ඕනේ දැන් අපිට ඒක වෙනස් වෙන්නේ නැති නිසා තමයි සමහරක් වෙලාවට අපි හිතන්නේ අපේ රටට මොනවා වුණත් කමක් නැහැ මම කැමති පක්ෂයත් එක්ක තමයි මම මේ ගමන ඉස්සරහට යන්නේ එහෙම නෙමෙයි බුද්ධික අපි ටිකක් බුද්ධිමත්ව හිතන්න ඕනේ දැන් මේ රට දේශපාලනය පරිසරය ඇතුලේ ඉස්සරහට ගෙන යන්න නම් සුදුසු පුද්ගලයන් අපි තෝරන්න ඕනේ. ඒ අයට ධර්මිෂ්ඨකමේ පාලනයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම කියන්නේ හොඳම ප්‍රතිශතයෙන් කරන අය. ඒගොල්ලන් අවංක දේශපාලනයකට බලපෑම් ඇති කරන මිනිස්සු වෙන්න ඕන. ඊළඟට ඒ වගකීම් බාර ගන්න කෙනාට ඒක සම්පූර්ණ කරන්න පුළුවන්ද කියන එක ගැන අපි කල්පනා කරන්න. ඔන්න ඔය වගේ දේවල් කල්පනා කරලා බයිබලයේ ප්‍රතිපාදිත එක්ක අපිට හොඳ දේශපාලන පක්ෂයක් එක්ක ඉස්සර ගමනක් යන්න පුළුවන් කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඉතින් මම හිතනවා අපි හැම කෙනෙක්ටම වැදගත් පිළිතුරක් ලැබුණා. ඔබ තරුණියක් හැටියට තරුණියක් හැටියට බලා සිටිය පිළිතුර ලැබුණා. කිතුණුවෙක් හැටියට මොන විදිහේද මම මේ දේශපාලන පක්ෂයක් තෝරගන්නේ? මම ඉදිරි අනාගතයේ මොන ප්‍රඥාවන්ත තීරණයක්ද ගන්න ඕනේ කියන කැගීම් වලට ඔබෙන් සැබෑවට සත්‍යතාවයට ඔබ එළබුණා කියලා විශ්වාස කරනවා. ඉතින් අද දවසේ අපි මේ ආකාරයෙන් ඔබෙන් සමුගන්න කලින් අපි මතක් කරන්නට කැමති අපේ තරුණ සේවයේ WhatsApp අංකය ඔබ යම් කිසි කෙනෙක් කියනවා නම් අපි මේ ප්‍රශ්නය ගැන කතා කරන්න මේ ප්‍රශ්නය ගැන අවධානය යොමු කරන්න මේ දේ සාකච්ඡා කරන්න එහෙම නැත්නම් මේ යාඥා ඉල්ලීම තියෙනවා මට තරුණයෙක් තරුණියක් හැටියට මේ දේට උපකාරය අවශ්‍යයි ඉතින් අපේ WhatsApp අංකයට ඔබේ ඕනෑම යෝජනාවක් ඕනෑම චෝදනාවක් ඕනෑම ඉල්ලීමක් යොමු කරන්න කියලා ඉල්ලනවා අපේ WhatsApp අංකය තමයි 0746 0112 9991 ඉතින් මේ අංකයට ඔබ WhatsApp පණිවිඩයක් යොමු කරන්න අපි ඔබ සමග දිගින් දිගටම සම්බන්ධ වෙන්න යනවා ඒ වගේම ඊළඟ සතියේ අපි කතා කරන්නට යනවා ඔබ විශේෂයෙන් බලා සිටින්නා වූ ඔබ තරුණේ තරුණියක් හැටියට වර්තමාන දේශපාලනය තුළ අවදියෙන් සිටින්නා වූ කාරණාවක් ගැන එතෙක් රැඳී සිටින්න කියලා අපි ඔබෙන් සමු ගන්නවා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා දේවගැත්තුමනි අපි සමග සම්බන්ධ වුණාට ඉතින් ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරමින් අපි මේ ආකාරයෙන් ඔබෙන් නිවසෙන් නික්ම යනවා Yes, we are.